ලොක්කුසාර තරගාවලියට තවත් සතියකටත් වඩා අඩු කාලයක් තියදී අපි මේ වීඩියෝ වෙන ඔබට කියන්න සූදානම්. පන්දෙන් පන්දුවට මේ තරගාවලිය පුරා තරග විස්තර ඔබට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද කියන කාරණය පිළිබඳව. ඇත්තටම ලොක්කුසාර තරගාවලිය පුරා තරග 48ක් පැවැත්වීමට නියමිතයි. මේ තරග 48 විස්තර ඔබට කියන්න ICC විසින් ලෝකෙ පුරා ඉන්න දක්ෂ ක්‍රිකට් විචාරකයෝ 23 දෙනෙකුට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් අපි සූදානම් කවුරුන්ද මේ විචාරකයෝ 23 දෙනා කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මෙන්න මේ විදිහටයි ICC මේ වසරේ 2019 ලොක්කුසලානේ ඉංගලන්තයේ සත්කාර කරාට කරගැනීමින් පැවැත්වෙන ලොක්කුසලාන තරගාවලියේ විචාරකයෝ ඉදිරිපත් කරලා තියෙන මේ තරගාවලියේ විචාරකීන් හැටියට තෝරාපත් කරගෙන තියෙන්නේ මෙන්න මේ කට්ටිය. ඒ සතහනේ අපිට මුලින්ම හම් වෙන්නේ ඉංගලන්තයෙන් බිහි වෙච්ච දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම කණ්ඩායම් නායකයෙක් විදිහට ඉංගලන්තයට ලොකු සේවයක් කරපු දැන් ක්‍රිකට් විචාරකයෙක් විදිහට කටයුතු කරන නසාර් හුසෙන් තමයි මේ සතහනේ මුලින්ම ඉන්නේ. ඉන් අනතුරුව අපිට හම්බ වෙනවා කොදෙව් කණ්ඩායමෙන් බිහි වෙච්ච ක්ෂ වේගපන්දු යවන්නෙක් වර්තමාන ක්‍රිකට් විචාරකයෙක් විදිහට ලොකු කාර්යභාරයක් ගන්න ඉයන් බිෂොප්. ඉයන් බිෂොප් ඔහුටත් හැකියාව ලැබිලා තියෙනවා 2019 ලොක්කුසලානේ පිළිබඳ ක්‍රිකට් ලෝලී ලෝකවාසී ජනතාවට විස්තර කියන්න. ඒ වගේම ඉන්දියාවේ වමත් ප්‍රතිකරුවෙක් විදිහට වගේම ඉන්දියා කණ්ඩායමේ නායකයෙක් විදිහට දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරපු සෞරව් ගංගුලිත් මේ විස්තර විචාරක ලයිස්තුවට ඇතුළත් කරන්න ICC කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉංගලන්තයේ ආරම්භක ප්‍රතිකරුවෙක් වගේම නායකයෙක් විදිහට කාලයක් දැවැන්ත සේවයක් ඉංගලන්ත කණ්ඩායමට කරපු ක්‍රීඩකයෙකුට තමන්ගේ මව්බිමේදී ලෝක ක්‍රිකට් තරගාවලියේ තරග පිළිබඳ විස්තර කියන වාසනාව උදා වෙලා තියෙනවා. ඒ තමයි මයිකල් ඇතටන්. මයිකල් ඇතටන් 2019 ලොක්කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙක් විදිහට මෙවර කටයුතු කිරීමට නියමිතයි. ඊළඟට කවුද ඉන්නේ? ඒ තමයි පසුගිය ලොක්කුසලානයේට ක්‍රීඩකයෙක් විදිහට සෙල්ලම් කරලා IPL තරගාවලියේ පුරා විචාරකයෙක් විදිහට කටයුතු කරපු බ්‍රෙන්ඩන් මැකලම් මෙවර ලොක්කුසලාන තරගාවලියේ විචාරකෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ග්‍රහම් ස්මිත් කියවම දකුණු අප්‍රිකාව කණ්ඩායමට අඩු වයසින් ආපු ක්‍රීඩකෙක්. ඒ වගේම කණ්ඩායමේ නායකයා අඩු වයසින් කණ්ඩායමේ නායකත්වය ලැබපු ක්‍රීඩකයා තමයි ග්‍රහම් ස්මිත්. කියන්නේ ඉතින් ග්‍රහම් ස්මිත් දක්ෂ ක්‍රීඩකෙක් විදිහට කණ්ඩායමේ නායකයෙක් විදිහට දකුණු අප්‍රිකාවට දැවැන්ත සේවයක් කළා. ඉතින් මේ සේවයත් එක්ක ඔහු ක්‍රිකට් පිටේ ලබාගත්තු අත්දැකීම් සියල්ල එකතු කරලා විශිෂ්ට විචාරකයෙක් විදිහට 2019 ලොක්කුසලානේ පිළිබඳ ඔබට අපිට ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ට කියන්න මේ වසරේ සූදානම් ඉන්නවා. ඒ වගේම එක් දින තරගවල පන්දු යවන්නෙක් විදිහට ලෝකෙ පුරා ඉන්න ප්‍රවේගකාරී ප්‍රතිකරුවන්ට දැවැන්ත පීඩනයක් එකතු කරපු එල්ල කරපු පන්දු යවන්නෙක් තමයි ඉතිහාසයේ අපි අඳුරගන්න පාකිස්තානයේ හිටපු ප්‍රබල වේග පන්දු යවන්න වසිම් අක්‍රම්. වසිම් අක්‍රම්නුත් මෙවර ලොක්කුසලානේ පාකිස්තානයේ නියෝජනයත් එක්ක විචාරකෙක් විදිහට කටයුතු කිරීමට අවස්ථාව වසිම් අක්‍රම්ටත් ICC වෙතින් ලබා දීලා තියෙනවා. ඉතින් අක්‍රම්ට පස්සේ කවුද මේ සටහනේ ඉන්නේ? ක්‍රිකට් විචාරයෙන් ඒ වගේම කණ්ඩායම් නායකයෙක් විදිහට දක්ෂ පන්දු යවන්නෙක් විදිහට දකුණු අප්‍රිකාවෙන් බිහි වෙච්චේ දක්ෂ ක්‍රීඩකයා සොන් පොලොක්. මෙවර මේ විචාරකයන් 23 දෙනා අතරට ICC තෝරාපත් කරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂකින් ගොඩක් ආදරය කරන අපේ රටේ ක්‍රීඩකින් වෙනුවෙන් කතා කරපු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකේ ජාතිකයෙක් වෙන මයිකල් හෝල්ඩින් මෙවර 2019 ලොක්කුසලාන තරගාවලියේ තරග විස්තර ලෝකයටම කියන්න එකතු වෙන විචාරකයන් ලයිස්තුවේ තවත් ප්‍රබලයෙක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ක්‍රිකට් විස්තර විචාරය පිළිබඳ ලොකු අධ්‍යයනයක් තියෙනවා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමෙන් බිහි වෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක් වන රම්ස් රාජාත් මෙවර ලොක්කුසලාන තරගාවලියේ නිවේදකයෙක් එහෙම නැත්නම් විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් රමේෂ් රාජාත් මේ තරග විස්තර විචාරය කරන ආකාරය අපට දැක ගන්න පුළුවන්කම ලැබෙවි. ඒ වගේම ඉන්දියාවෙන් බිහි වෙච්ච කවුරුත් දන්න ශ්‍රී ලාංකේය ඔබ අපි බොහොම හොඳින් දන්න හඳුනන ඉන්දියාවෙන් බිහි වෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ඒ වගේම අපට ගොඩක් හුරු පුරුදු කෙනෙක් තමයි සංජය මංජකා. කියන්නේ සංජය මංජකා ක්‍රීඩකයෙක් වගේ විචාරකයෙක් විදිහටත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකින්ට ගොඩක් හුරුයි. ඔහුත් මෙවර ලොක්කුසලාන තරගාවලියේ විචාරකයෙක් විදිහට කටයුතු කිරීමට සූදානම් ඉන්නේ. ඒ වගේම ක්‍රිකට් විචාරකයෙක් විදිහට ඉන්දියාවේ තවත් ලොකු නමක් තියෙන කෙනෙක් තමයි හර්ෂා මෝග්ලි. කියන්නේ ඉතින් හර්ෂා මෝග්ලිත් මෙවර ලොක්කුසලාන තරගාවලියේ විචාරකයෙක් විදිහට ඉන්දියානු ජාතිකයෙක් විදිහට මෙවර ලොක්කුසලාන තරගාවලියේ විචාරක කර්තව්‍යයට එහෙම නැත්නම් පූරක කර්තව්‍යයට එකතු වෙලා තියෙනවා. හර්ෂට පස්සේ අපිට හමු වෙනවා ICC බංග්ලාදේශ ජාතිකයෙක් විදිහට මෙවර ලොක්කුසලාන තරගාවලියේ විචාරකයෙක් විදිහට නම් කරපු කෙනෙක්. බංග්ලාදේශ කණ්ඩායම තුළ හිටපු දක්ෂ එක්දින ක්‍රීඩකයෙක්. ඒ වගේම නුහුරු ඉංග්‍රීසි භාෂාව ඔහු හසුරුවමින් අපූර්ව විචාරශීලී විචාරයක්
මෙවර ලොක් ස්ලාම තම ගාවලට එකතු කරන අතර් අලි කාන් තමයි බංගලාදේශයෙන් නම් කරලා තියෙන ICC බංගලාදේශ ජාතිකයෙක් විදිහට මෙවර විචාරකින් අපට නම් කරලා තියෙන විචාරකයා වෙන්නේ. ඉතින් අතර් අලි කාට පස්සේ කවුද ඉන්නේ? මෙලකට ඉන්නවා ඕස්ට්‍රේලියාවෙන් බිහි වෙච්ච දක්ෂ ආරම්භක ප්‍රතිකරුවේ දක්ෂ ප්‍රතිකරුවේ කාලයක් ඕස්ට්‍රේලියාවට දැවැන්ත සේවයක් කරපු කෙනෙක්. ඒ තමයි මයිකල් ස්ලේටර්. මයිකල් ස්ලේටර් කිව්වහම ඉතින් ගොඩක් දෙනා දන්නවා ක්‍රිකට් වල ඉතිහාසය ගැන දන්න ගොඩක් දෙනා මයිකල් ගැන දන්නවා. ඉතින් මයිකල් ස්ලේටර් මෙවර විචාරකෙක් විදිහට මෙවර ලෝක ස්ලාම තරගාවලියේදී එංගලන්තයේ ඉනන් සියලු ක්‍රිකට් තතුවිත්ති ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ට කියන්න සූදානමින් ඉන්නේ. එවගේම නවසීලන්තයෙන් බිහි වෙච්ච තවත් ප්‍රවීණ ක්‍රීඩකයෙක් දක්ෂ ක්‍රීඩකයෙක් තමයි යන් ස්මිත් කියන්නේ. යන් ස්මිත් මෙවර මේ විචාරකෙන් 23 දෙනාගේ ගොන්නට එකතු කරන්න ICC කටයුතු කළා. තියෙනවා ඉතින් යන් ස්මිත්ට හැකියාව තියෙනවා. එංගලන්තයේ ඉඳලා 2019 ලෝක ස්ලාම තරගාවලියේ තතුවිත්ති ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ට බෙදා හරින්න තරගෙන් තරග උණුසුම ඔහුට ආවේණ කරටාවෙන් එකතු කරන්න නවසීලන්තයේ බිහි වෙච්ච දක්ෂ ක්‍රීඩකයා වර්තමාන විචාරකෙක් ලෙස අපට හමු වෙන යන් ස්මිත්ට හැකියාව තියෙනවා. ඉතින් යන් පස්සේ අපිට කාලයක් දක්ෂ ක්‍රීඩකෙක් ඒ වගේම ක්‍රිකට් වලට ලොකු දෙයක් කරපු තවත් ප්‍රවීණෙක් හම් වෙනයි තමයි මාක්ස් නිකොලස්. මාක්ස් නිකොලස් දක්ෂ ක්‍රීඩකෙක් විදිහට ක්‍රිකට් වලට ලොකු දෙයක් කරපු කෙනෙක්. ඉතින් මාක්ස්ට මෙවර විචාරක කාර්යභාරයේ දැවැත්ත කාර්යභාරයක් ලෝක ස්ලාම තරගාවලියේදී හිමි වෙනවා. මාක්ස්ට පස්සේ ඉන්නේ කවුද? ඒ තමයි පසුගිය දකුණු අප්‍රිකා තරගාවලිය තුලදී මකායන්ටිනි ගොඩක් කලාවට අර පොමි කියලා හඳුන්වපු අපි කාටත් මතක හිටින සිම්බාබ්වේ ක්‍රීඩක පොමි එම්බංගවා මෙවර කොමි එම්බංගවාටත් අවස්ථාව ලැබිලා තියෙනවා. සිම්බාබ්වේ දකුණත් මතවේග පන්දු යවන්නෙක් විදිහට සිම්බාබ්වේ කණ්ඩායමට ලොකු සේවයක් කරපු පොමි එම්බංගවාට විචාරකෙක් විදිහට මෙවර ලෝක ස්ලාම තරගාවලියේදී කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ අපි හඳුනගන්නවා තවත් එංගලන්තයේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට එංගලන්ත කණ්ඩායමට ඉංගලන්ත කණ්ඩායමේ ක්‍රිකට් වලට දැවැන්ත සේවයක් කරපු යන් වුඩ්. යන් වුඩ් අතින් තමන්ගේ මව්බිමේ ඉඳලා මව් රටේ ඉඳලා ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ ලෝකවාසී ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් ලෝකයේ සිටින දක්ෂ ක්‍රීඩකින්ගේ විස්තර විචාරය කරන්න ඒවා ප්‍රේක්ෂකින් එහෙම නැත්නම් ක්‍රීඩා ලෝලීන් අතරට අරගෙන යන්න යන් වුඩ්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම සයිමන් ඩුල් කියන්නේ 90 දශකයේ බිහි වෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම වේග පන්දු යව විශිෂ්ට පන්දු යවන්නේ නවසීලන්ත කණ්ඩායම තමයි ඔහු නියෝජනය කරේ. ඉතින් සයිමන් ඩුල් කිව්වහම ක්‍රිකට් ලෝලි ගොඩක් හඳුනන කෙනෙක් වන සයිමන් ඩුල් විචාරකෙක් විදිහට මෙවර ලෝක ස්ලාම් තරගාවලියේදී අපට හමු වෙනවා. තරග විස්තර අපිට කියන්න. එවැගේම මේ තරගාවලියේ විචාරකින් විතරක් නෙමෙයි ලෝක ස්ලාම් තරගාවලිය පුරා තරග විචාරය කරන්න කාන්තා නියෝජන පවා තියෙනවා. ඉතින් අපිට හමු වෙන පළමු විචාරිකාව තමයි ඊෂා ගුහා. කියන්නේ ඊෂා ගුහා දක්ෂ ක්‍රීඩිකාවක් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරපු. ඉතින් ඇයට තමගේ මව් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ඒ ක්‍රීඩාවේ සුවිශේෂී අවස්ථාවක විස්තර කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඊෂා ගුහාට. එවැගේම මේ තරගාවලියේ අපට හමු වෙන තවත් කාන්තා නියෝජනයක් තමයි මෙලනි ජෝන්ස් කියන්නේ. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර තරග නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවක් මෙලනි ජෝන්ස්. මෙලනි ජෝන්ස් මේ ලෝක ස්ලාම් තරගාවලියේදී අපට හමු වෙන තවත් විචාරිකාවක් මේ තරගයේ විස්තර ලෝකයට කියන්න බලාගෙන ඉන්න. එවැගේම ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ මුලින්ම විස්තර විචාරයට එකතු වුණු කාන්තාවක් මෙවර ලෝක ස්ලාම තරගාවලියේ විස්තර විචාරය කරන්න එකතු වෙලා ඉන්නවා. ඇය තමයි ඇලිසන් මිචෙල්. ඇලිසන් මිචෙල් කියන්නේ ප්‍රවීණතම කාන්තා නියෝජනය වගේම ජාත්‍යන්තර තරගයක් මුලින්ම විස්තර විචාරයට එකතු වුණු කාන්තාවක් වෙනවා. ලෝකයේ ක්‍රිකට් ශේත්‍රයේ පළමු විස්තර විචාරිකාව නිවේදිකාව තමයි ඇලිසන් මිචෙල් කියන්නේ. ඉතින් ඇලිසන් මිචෙල් මෙවර ලෝක ස්ලාම තරගාවලියේ තතුවිත්ති අපිට කියන්න සූදානමින් ඉන්නවා. මේ සටහනට ශ්‍රී ලංකාවෙන් කවුද එකතු වෙන්නේ? ඒ තමයි ක්‍රිකට් ශේත්‍රයේ කරපු දේ හරියටම කරපු කෙනෙක් අපිට ඉන්නවා. ඒ තමයි කුමාර් සංගක්කාර. ඉතින් කුමාර් සංගක්කාර කණ්ඩායම නායකයෙක් විදිහට, ඒ වගේම ක්‍රිකට් ශේත්‍රය තුල කඩු රකින්නෙක් විදිහට, ඒ වගේම ක්‍රිකට් ශේත්‍රය තුල ක්‍රිකට් වලට ආදරය කරන්නෙක් විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ පුරා ඔහු ගොඩක් අවස්ථා දිනාගත් වර්තමානයේ මාලිගුන් ක්‍රීඩා සමාජයේ නා සභාපතිත්වයට පවා නම් කරලා තියෙන තරම් ලොකු විශ්වාසයක් ක්‍රිකට් ලෝකයේ පුරා දිනපු කරන දේ හරියටම කරන කුමාර් සංගක්කාරටත් මෙවර 2019 ලෝක ස්ලාම් තරගාවලියේ තතුවිත්ති කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කුමාර් සංගක්කාර වෙනස් විදියකින් අලුත් විදියකින් ක්‍රිකට් වල ජීව ගුණය ආරක්ෂා වෙන විදියට මේ ක්‍රිකට් විචාරයේ තමන් ක්‍රීඩාවේ යෙදෙනා වගේම යෙදේ කියලා අපි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ සටහන බලාගෙන යනකොට
ඔබටත් තව කෙනෙක් නෑ නේද අඩුපාඩුයි වගේ නේද කියලා හිතෙන්න පුළුවන්. අපිට එහෙම දෙන්නෙක් හම්බුණා. ඒ කෙනෙක් තමයි රසල් ආනල්ඩ්, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකෙක් රසල් ආනල්ඩ්. ඒ වගේම ඩැනි මොරිස්. රසල් සහ ඩැනි මොරිස් කියන දෙන්නාට මොකද වුනේ? ඇයි මේ ලයිස්ට් එකට ඇතුළත් වුනේ නැත්තේ? මේ දෙන්නා හිටියනම් හොඳයි නේද වගේ අදහසක් අපිටත් තියෙනවා. ඉතින් ඔබටත් ඒ වගේම මේ 2019 ලෝක කුසලාන තරගමාලාවේ විස්තර විචාරකයන් විචාරිකාවන් අතරට ආවානම් හොඳයි කියලා හිතෙන ඔබට මේ සටහන කියවාගෙන යද්දී අඩුපාඩුවක් වගේ දැනෙන අතපසු වෙච්ච අය කවුරු හරි ඉන්නවා නම් එයාගේ නම් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තවමත් අපේ channel එකක් එකතු වෙලා නැත්නම් මෙවැනි දේ හැමදාම බලන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අපි ඔබට මතක් කරනවා. එහෙමනම් ක්‍රිකට් පිටියේ නම් දෙස් සම්පූර්ණ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.